සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල හෙට රෑ 8 සිට අඟහරුවාදා උදේ 5ට රටටම ඇඳිරි නීතිය කොළඹ ගම්පහ අකණ්ඩවම කොරෝනාවේ වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාවලිය ගෙන යා හැකි සෞඛ්‍ය අධ්‍යක්ෂ දැනුම් දී ඇතැයි අධිකරණයේදී හෙළිවේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය කර්මයක් ලබන වසරට කල් තැබේ ඉන්දියාවෙත් බංග්ලාදේශයේත් 80ක් මරුතුරුලට යවා අම්පන් භූදානයට රිංගයි දේශීය ප්‍රවෘත්ති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වනවා සෙසු දිස්ත්‍රික් වලට හෙට රාත්‍රී 8 සිට 26 වනදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල හෙට දිනේද ක්‍රියාත්මක වනවා එම වැඩපිළිවෙල ලබන 26 වන අඟහරුවාදා සිට මෙම දිස්ත්‍රික්ක දෙකෙහි කලින් පරිදි ක්‍රියාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ ඒ අනුව කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරතුර කාර්යාල කටයුතු සිදු කරනවා සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට රාත්‍රී 8ටයි ඇඳිරි නීතිය ආරම්භ කරන්නේ එම දිස්ත්‍රික්කවල ලබන 26 වන අඟහරුවාදා අලුයම 5 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්පසුව එම දිස්ත්‍රික්කවල දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා නැවත දෙනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා. ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අතරංකුට ගැනීමෙන් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මාර්තු 20වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 61500 දෙනෙකු අතරංකුට ගෙන ඇති බවයි නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඇදිරිනීතිය පටන් ගත් දින සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පුරා පුද්ගලයන් 61500ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 17300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද උදෑසන 6:00 අවසන් වන 24 කාලය තුළ පුද්ගලයන් 200කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 50ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. කෙතෙකත් ඇදිරිනීතිය පවතින අතරතුර සාමාන්‍ය කටයුතු සිදු වෙනවා අද දිනයට අදාළ හැඳුනුම්පත් අංක වන්නේ අංක 9 සහ 0 එම හැඳුනුම්පත් අංක ඇති අයට ළඟම ඇති පාරිභෝගික සේවා ආයතනය වෙත ගොස් අදාළ භාණ්ඩ ඖෂධ විලදී ගැනීමට හැකියාවක් තිබෙනවා එහැරෙන්නට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ආශ්‍රිතව තම සේවා ස්ථාන වෙත වාර්තා කරන අයට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා තම පුද්ගලික වාහනයෙන් හෝ කුලී රථයකින් ඒ වගේම ආපසු ගමන් කිරීමට හැකියාව තිබෙනවා අනිකුත් ප්‍රදේශවල සාමාන්‍ය පරිදි කටයුතු සිදු වෙනවා කෙසේ වෙතත් මේ සෑම ස්ථානයකදීම සමාජ දුරස්ථභාවය ඒ වගේම අත්පිලිස්සු කර ගැනීම යන සංකල්පවලට ගරු කරමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා තවමත් කොරෝනා අවදානම අපේ රටෙන් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැහැ ඒ නිසා තවත් පොකුරක් ඇතිවීම වළක්වා ගැනීම හැමදෙනාගේම යුතුකම සහ වගකීම් බව මතක තබා ගත යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගය අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණා ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වාචික දේශන ආරම්භ කරමින් පෙත්සම් වලට ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කළා දැනට පවත්නා තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා තම සේවා දායකයා වන ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා කොරෝනා වෛරසය ආසාදිතයින් සුවවීමේ ප්‍රතිශතයේ ඉහළ අගයක් ගනිමින් මරණ අනුපාතය පහළ අගයක් සටහන් වීමෙන්ද ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වෛරසය මර්ධනය කර ඇති ආකාරය පැහැදිලි වන බව ජයසිංහ මහතාගේ ලිපියේ සඳහන් කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පවසා සිටියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධායන ක්‍රියාවලිය සිදු කර ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු ඉදිරියටද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍ය බවත් අනිල් ජාසිංහ මහතා දන්වා ඇති බවයි රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් ප්‍රකාශ කළේ කෙසේ වුවද මෙම වෛරසයට තවමත් එන්නතක් සොයාගෙන නැති බැවින් එය පැතිර යාමේ අවදානම පවතින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ ලිපියේ සඳහන් කර ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නා
පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හා පාර්ලිමේන්තු මැතිවරණයේ ජූනි 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද සිදුවන්නේ 5 වන දිනටයි. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනිකාළු විහාරයේ සිසරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමු වේ. මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනෙදී ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙරටින් හමු සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1055ක් වෙද්දී පූර්ණ සුවය ලබා පිටව ගිය රෝගීන් ගණන 604ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. රෝගීන් 442 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. තවත් 139 දෙනෙකු පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. මේ අතර PCR පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1603ක් සිදු කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසංග මහතා සඳහන් කළා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතෙන් ලෙස 27 දෙනෙක් වාර්තා වෙනවා. මේ 27 දෙනාගෙන් 15ක්ම ඩුබායි සිට පැමිණි අය, නිරෝධායන මධ්‍යස්ථානයක සිටි උදවිය, ඒ වගේම දිනකට ප්‍රථම කුවේට් සිට පැමිණි කෙනෙකුත් නිරෝධායන මධ්‍යස්ථානයකදී COVID-19 ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඉතිරි 11 දෙනා නාවික හමුදාවට අයත් උදවිය. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම මේ දිනවල විශේෂයෙන්ම පවතින කඳුර වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව වැඩි සැක සහිත අය බලලා තමයි මෙව PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩුවේ කියන බලාපොරොත්තුව අප තුල තිබෙනවා. ඒ වගේම මේ දක්වා මේ 1055ක් වන දැන් රෝගීන් සංඛ්‍යාව ගත්තහම මේකෙන් 100කට අධික ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බවට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1603ක් කරනු ලැබුවා. මේ පරීක්ෂණ වලින් 449ක්ම අපගේ සමාජයේ විවිධ ස්ථානවල කරනු ලැබූ පරීක්ෂණ. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල 167 දෙනෙක් පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීමේ සංඥා මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. ජනතාව ගැවසෙන පොදු ස්ථාන සුපිරි වෙළඳසැල් මෙන්ම කාර්යාලය කේන්ද්‍රය කරගනිමින් අදාළ සංඥා ප්‍රදර්ශනය කිරීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. ගල් හවරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ 7 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. වැල්සර නාවික කඳුරේ කොරෝනා වෛරසයේ ආසාදිනී වූ නාවික සිබලුන්ගේ සමීපතමින් පිරිසකුයි මෙසේ නිරෝධායන අවසන් කළේ. රජුයි හරයා ළමා රෝහලේ සේවාවන් පවත්වාගෙන යාමට නාවික හමුදාව මහඟු දායකත්වයක් ලබා දී තිබෙනවා. කුඩා දරුවන්ගේ හෘද රෝග පිළිබඳ සහ දැඩිසත්කාර රෝගී සේවා දියුණු කිරීම මෙන්ම නව හෘද රෝග සහ දැඩිසත්කාර ඒකක ඉදිකිරීමටද නාවික හමුදාව පූර්ණ දායකත්වය ලබා දුන්නා. වෙන්කර සාතු කිරීමේ ඒකකය නවීකරණය කිරීම, කොරෝනා රෝගීන් සඳහා දැඩිසත්කාර ඒකකයක් සකස් කිරීම ආදී කාර්ය රසක් ක්‍රියාවට දැන්වුනේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් තුසිල්වා මහතාගේ මග පෙන්වීම මතයි. මස් පිණිස වනසතුන් දඩයම් කිරීම හා අලවිය නීතියෙන් තහනම් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. වනසතුන් දඩයම් කිරීම පසුගිය පෙබ්‍රවාරි මාසයේ තාවකාලිකව තහනම් කෙරුණු අතර නව නීති යටතේ ස්ථිරවම තහනම් වනු ඇති. වනසතුන් වෙළඳාමේ යෙදුණු පුද්ගලයින් වගා කටයුතු සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර චීනයේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ වාර්ෂික සැසිය අද ආරම්භ කෙරුණා. 3000කගේ පමණ සහභාගීත්වෙන් ආරම්භ වූ සම්මේලනයේට මාධ්‍ය වෙත ලබා දෙන අවස්ථාව සීමා කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 51,97,863 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 20,82,950ක්, වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 334,680ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රට විවෘත කිරීම ආර්ථික යළි නගා සිටුවීමට සමත් වේ යයි සිතුවද පසුගිය දින 7 තුල පමණක් ඇමරිකාවේ රැකියා හිමු පිරිස 124 ඉක්මවා තිබෙනවා. වෛරස ව්‍යාප්ති හේතුවෙන් දැනට 386කට පමණ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
පෝට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ප්‍රථමයෙන් ඔහු පැලඳ සිටි මුහුණු ආවරණය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. දෙවන දිනයටත් බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 20000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් සමාජ දුරස්ථභාවය තබා ගැනීම පිළිබඳ දිගින් දිගටම විවේචන එල්ල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා. මෙම වෛරසය එතරම් සැලකිල්ලට භාජනය කළ යුතු වෛරසයක් නොවන බවයි ඔහු පවසන්නේ. යම් අයකු ආසාදිතයෙකු බවට හෙළි වුවහොත් පසුගිය කාලය තුළ ඔහුගේ ආගිය තොරතුරු මිනිත්තු කිහිපයක් ඇතුළත එලි කර ගැනීමට තමන් සමත් බව කොරියානු තාක්ෂණික අංශ සඳහන් කරනවා. ඒ සඳහා ජංගම දුරකථන දත්ත ණය කාඩ්පත් භාවිතය පිළිබඳ විස්තර හා CCTV දර්ශන උපයෝගී කරගන්න ලබනවා. පසුගිය සතියේ රාත්‍රී සමාජ ශාලාවකින් හමු ආසාදිතයාගේ තොරතුරු කෙටි කාලයක් තුළ ලබාගත්තේ මෙම ක්‍රමයෙන් බවයි ඔවුන් සඳහන් කරන්නේ. වාර්ෂික උපසම්පදා පුණ්‍ය කර්මය මෙවර නොපැවැත්වීමට සියම් මහා නිකායේ අස්කිරි මල්වතු උභය මහා විහාරයේ මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙවර උපසම්පදා පුණ්‍ය කර්මය ලබන වසරේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. අපේ අස්කිරි මල්වතු උභය මහා විහාරයන්හි වාර්ෂිකව පැවැත්වෙන උපසම්පදා විනය කර්ම මෙන්ම අනෙකුත් ශාසනික උත්සව ආදී සියල්ලම මෙම වර්ෂයේදී නොපැවැත්වීමටත් ලබන වර්ෂයේ සඳහායේ සියලු කටයුතු යොදා ගැනීමටත් අපේ අස්කිරි මල්වතු උභය මහා විහාරයේ කාරක සංඝ සභාව මගින් තීරණය කරගන්න ලැබුවා. මේ කාලයේ වන විට ඇති වී ඇති මේ වෝදුරු නිසා වෙසක් උත්සවයේ වගේම පොසොන් උත්සවයත් අපේ ලංකාවේ සිද්ධ කළ යුතුව පවතිනවා. මේ සඳහා සැදී පැහැදී කටයුතු කරන මහා සංඝ රත්නයත් ඒ වගේම අපේ මහජනතාවන් ඒ කටයුතු වෙසක් උත්සවයේ වගේම ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් යෙදී සෝකීය නිවෙස්වල සිට මේට සහසම්බන්ධ වන ලෙසද ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා. ලියාගොඩ පොලිස් වසමේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. ඇල මාර්ගයක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන තිබෙනවා. මීටියාගොඩ පොලිස් වසමේ වාචිස්තර මාවතේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඇල මාර්ගයක් සම්බන්ධයෙන් අසල්වැසියෙකු ප්‍රශ්න කිරීමත් සමගයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ගිය කාන්තාවකට තියුණු ආයුධකින් පහර දීමෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත් වුණා. අදාළ කාන්තාවට පහර දුන් පුද්ගලයා තවත් පස් දිනකටද තුවාල සිදු කර තිබෙනවා. ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතරින් එක් අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි ගොඩනැගිලි සහ පරීක්ෂණ සන්නිධානය දැනුම් දෙන්නේ. මේ අතර දිවයිනේ නිතදිග කොටසෙහි තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ණය මන්ත්‍රණයෙන් අන්තිමෙන් නිවේදනය දීර්ඝ කර ලැබුවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඉවත් වීමේ රතු නිවේදනය ලබා දී ඇති අතර ගාල්ල බද්දේගම නෙළුව තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ඇලපාත කලවාන කිරියල්ල ඕපනායක බලංගොඩ කුරුවිට ඇලියගොඩ පල්මන්ඩු සහ නිවිතිකලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට කටුව දිස්ත්‍රික්කයේ අගලවත්ත ආලින්ද නුවර වලල්ලාවිට බොලසිංහල සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මාතර දිස්ත්‍රික්කයේ පිටපැතර සහ කොටපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට කෑගල් දිස්ත්‍රික්කයේ දරණියගල බුලත්කොපිටිය වරකපොල රඹුකන ගලිගමුව කෑගල්ල සහ දෙහිවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට කොරණෑගල දිස්ත්‍රික්කයේ මාතකම සහ පොල්ගහවලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නෝරෙලි දිස්ත්‍රික්කයේ අවගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අතිර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුවා. ගාල දිස්ත්‍රික්කයේ ගාල කඩවස් අතර අත්මීමන ඇල්පිටිය නියාගම බෝපේ පොත්තල සහ නාගුණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මාතර දිස්ත්‍රික්කයේ උකිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ගොඩකැල එබුල්පේ කහවත්ත කොළොන්න සහ වෙලිගපලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට කල්තර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කෑගල දිස්ත්‍රික්කයේ අරණායක සහ යටියන්තුඩයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ තුම්පනේ මහනුවර කඩවස් හතර සහ ගඟ වට කෝරළේ සහ පාතේහෙවැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදිර එක යටතේ විමසිලි නිලධාරීන් සිටින නිවේදනය නිකුත් කරන්න ලැබුවා.
දිවිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තම තවදුරටත් මේ නීතිතික කොටසේ වැසි තත්ත්වය අපි අපේක්ෂා කරනවා මේ අනුව බස්නාහිර සබරගමු දකුණු ඊටමතර වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් පැත්තයි ඊට අමතරව සාමාන්‍යයෙන් කළුතර රත්නපුර ගාල්ල මාතර ඒ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 100 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා පුළුවන් ස්ථාන කිහිපයකට අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවිනේ ඌව වගේ පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා දිවින හරහා සුළඟේ වේගය තවදුරටත් අපි අපේක්ෂා කරනවා පැට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා හැබැයි වැසි සමග මේ සුළඟේ වේගය පැට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා හැබැයි ඒක තියෙන්නේ తాවකාලික මුහුදේ කාල ගුණය ගත්තම කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයත් මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා තිරුගුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරවලත් සුලන් තත්ත්වයේ වේගයේ 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා වැසි සමග මේ තත්ත්වයේ 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා මුහුද රළු වීමේ හැකියාවක් තියෙනවා තීව්‍ර සහෝදර ජනතාවට තවදුරටත් අපි පැහැදිලි කරනවා මේ මෙවැනි අවදානමකුත් තියෙනවා කියන එක මන්නාරම් තුඩුවේ මේවන විට ඉදිකිරීම අවසන් කර ඇති මෙරට විශාලතම සුලන් බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරනවා ඒ අනුව පුනර්ජනනීය විදුලි බල නිෂ්පාදනය වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරදීර මහතා ප්‍රකාශ කළා මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම සුලන් බල විදුලි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි මෙගාවොට් 103ක විදුලි නිෂ්පාදනයක් එමගින් අපේක්ෂා කරනවා මේ අනුව වාර්ෂිකව ගිගාවොට් පැය 400ක් මෙමගින් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ ව්‍යාපෘතිය සඳහා රජය වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 25ක් සුලන් විදුලි බල නිෂ්පාදනය සඳහා සුදුසුම ප්‍රදේශය වන මන්නාරම තෝරා ගැනීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා මේ පිළිබඳ ජනාධිපතිතුමා වෙත කණු වාර්තා කිරීමෙන් පසු මන්නාරම මුතුඩුව වටා එම ප්‍රදේශයේ පුරාම වැටක්සේ සුලන් බල විදුලි උත්පාදන කුළුණු සවිකිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා මේ අනුව වසර 2030 වන විට මෙරට සමස්ත විදුලි සැපයුමෙන් 80%ක්ම පුනර්ජනනීය බල ශක්තියෙන් සම්පූර්ණ කිරීම ජනාධිපතිතුමාගේ ඉලක්කය බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටින්නේ ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් සුබ දවසක් ඔබට